අයිබුවන් අධදරණය දුවපුත්තේ අද දවසේ අපි සූදාන්නං වෙන්නේ අපස උසස් පෙළ විභාගය සඳහා සිංහල විෂයට අදාළ විභක්ති පාඩම පිළිබඳව විෂ කුණු හුවමාරු කර ගැනීමට ඉති ඔබ දන්නවා විශය නිර්දේශයේදී අපිට ලැබිල තියෙනවා නිපුනතා නිපුුණතා මට්ටම් සෑම විෂේ කරුණක් සඳහාම මෙම පාඩමට අදාලව නිපුනතාව වසයෙන් අපි සඳහන් කරන්නේ ව්‍යාකරණ රීතිහා, භාෂා සම්ප්‍රදාය, නිවැරදිව හඳුනාගෙන භාවිත කරයි. නිපුනතා මට්ටම විදිහයට සඳහන් වෙන්නේ පද සාධනය පද භාවිතය පිළිබඳ ප්‍රායෝගික හැකිය ප්‍රදර්ශනය කරයි. මෙන්න මේ නිපුනතාව ආශරයෙන් නිපුුණතා මට්ටම සාධනය කර ගැනිීම තමයි. මෙම පාඩමේදී අප ේක්ෂා කරන්නේ. මෙම පාඩමේදී අපි බලාපොරොත්තුව වෙන අරමුණ තමයි. විභක්ති ප්‍රබේද හඳුනාගැනීම නාම ප්‍රකෘතියක් විවිධ ස්වරූපවලට නගමින් නාම විභක්තිවල වරනැගීම. මෙන්න මේ අරමුණු සාධනය කර ගැනීම සඳහා තමයි අපි මේ පාඩම සංවිධානය කරගෙන තිබෙන්නේ. නාම වරනැගීම. විවක්ති අපි දැනට හඳුනාගෙන තිබෙනවා සිංහල භාෂාවේ පොඩි පන්ති ල ග ත හ තේ පන්තිවලින්ද. සියලෝදදිනාට මේ වචන ඇහිලා තියෙනනවා. මේ වගගේ යම්කිසි අවධානයක් යමු කරලාතිනවා අපපස සාමාන්‍ය පෙළි ාගයේදදි. සාමාන්‍ය මට්ටමට මේ විය සම්බන්ධය ඉග ගෙන තියනවා. ති ඒකෙම දිගුවක්ව දට තමයි උසස් පෙළ පන්තියේදී මෙම පාඩම සංවිධානය වෙලා තිබෙන්නේ. තිෙන් නම වරණැගගේ මේේදී කර්ම කර්තරු කරණ සම්ප්‍රධාන අවදි සම්බන්ධ අධාරාලපන. මෙන්න මේ විභක්ති නවේට අදාළව නාමයක් කෙසේද වරණැගෙන්න්නේ ඒ වරණගෙන ස්වභාාවේ. ඔයාකාරයද කියන එක හඳුනාගණ්ඩ තමයි අපි විභක්ති පාඩම අධ්‍යේනය කළ යුතුවන්නේ. විවක්ති පාඩම විභක්ති කියන වචනය සාම්ප්‍රදායක සිංහලයේ නිර්වචනය වෙලා තියෙන්නේ නමින් පරව බෙදනු ලබනුයේ විවත්නම්. නමින් පරව බෙදනු ලබනුය විවත් නම්. සිංහල ව්‍යාකරණයට රචනාවිච්ච දැනට පවතින්න විද්‍යමාන ආධිතම ව්‍යාකරණ ග්‍රන්ථයවිදියට අපි සලකන්නේ දඹදනියෝගේ ලිවුණු සිදස්නඟරාව. ඉති සිදස්න කරාවේ විභක්තියන්න නිර්වචනය කලා තිෙ ඔන්නඔ ආකාරයට නමින් පරව බෙදැනු ලබුණ නොව බත්නම්. නාමයක් හෙවත් සබ්ද ප්‍රකෘතියක්. කර්ම කර්තරු ආදී අර්ථයන්ට බෙදීමට ඉවහල් වන ප්‍රත්්‍යය විශේෂය විභක්ති කියල තමයි. ඒං ගකතුවරයා භක්ති නිර් වචනය කරලා තියෙන්නේ.ඇ අපි ඕ සරලව අපට වර්තමානයේ භාවිත වෙන භාසාාවයෙන් අපි ඕක සල කළ බැලුවූත්. නමින් පරව බෙදැනු ලබන ඉබත් නම් නාමයක් හවත් සබ්ද ප්‍රකෘතියක්ද අපි දන්නවා සබ්ද ප්‍රකෘතියක් යනම කද්ද කියනක ප්‍රකෘතිය කියලා අපිය දහස් කරන්නේ යම්කිසි වස්තුවක පවතින මුල් ස්වභාවය. ඒ වෙනස්වෙන කොට අපි භාවිත කරනයකට විකෘතිය කියලා. ත නාම පකෘතියකිී වේ. නාම පදයක් වෙනස්වීම් වලට වරණැගීම් වලට භාජනියවීමට පෙර පවතින එක ප්‍රකෘති ස්වභාවය මුල් සොරව්පය තමයි, නාමත් ප්‍රකෘතියක් කියල දහස් කරන්නේ. නාමත් ප්‍රකෘතියක් කර්මකර්තුවාදී අර්ථයන්ට බෙදීමට ඉවහල් වන. අපි දිරිී ද පිළිබඳ සාකච්ඡා වෙනවා පාඩමේදී මනවාද මේේ අර්ථ කියන එක. ඉති ඒ අර්ථවත් බාව ඇති කරගන්නට පෙර නාම ප්‍රකෘති මට්ටමින්න්තිය දී ඒ අර්ථවත් භාවය ඇති කරන්න. කතු කරන කොටස ප්‍රත්්‍යය විශේෂය. තමයි විභක්ති කියේලාපි සසාම්ප්‍රධයක නිවචනය කරන්නේ කොම සිද් වෙන්නේ කොහමදි මේ ගැන අවධාන යමු කරන්නන්නේ භක්තිය කොමද වෙන් කරන්නේ විභක්ති ප්‍රත්්‍යේමනවාදඒ කියන එකක් ඉදිරියේද මේ පාඩමේද ඉදිරියට අරගෙන අමෝ. අපි උත්සාහ කර එක තේරුම් ගන්න මිනිස් මේක තමයි නාම ප්‍රකෘතිය. මිනිස් යන්න තමයි නාමත් ප්‍රකෘතිය. දකොට ඒක වරනැගෙන්ඩ පෙර පවත්තින ප්‍රකෘති ස්වභාවේ. එට මන්න මේ මිනිස් කියන පදය. විවිධාකාර ස්වරූපයන්ට වෙනස්ව වෙන. ම ිනිස්සු සා මිනිසුන්ගෙන් මිනිස්සුනි. මේ සියලු ස්වරූපයන්ට වෙනස්වවෙන්නේ මේ මිනිස් කියන නාම ප්‍රකෘතිය නැත්තං නාම මූලය. දෙතන ද සහක ට පුළුවන්ට එක තවත් වඩාත් පැදිි කරගන්න. මිනිස් කියන නාම මූලය. ආ ප්‍රත්ථය මිනිසා. මිනිස් නාම මූලය හු ප්‍රත්ථය මිනිස්සු මිනිස්උ ිනිු ට මිනිසාට මිස් උන්ට මිනිසුන්ට මිනිස්සුන්ගේ මිනිසුන්ගේ මිස් උනි මිනිසුනි. දැ ඔන්න ඔයා ආකාරයට නාම මූලයක් මුල් කරගෙන නාමයක් මුල් කරගෙන නාම පදියක් බවට පත් කරගන්න කොට ඒ නාම මූලය නාම පදයක් බවට පත්තෙන්නේ මේ විභක්තිය ආශ්‍රය කර ගැන කියන එක මංහිතන්නේ දැන් අපිට පැහැදිලි. සිංහල භාෂාවේ විභක්ති නවයක් සඳහන් වෙනවා. මේක මංහිතන්නේ ඉස්කෝලයේ හතේ පන්තිය විතරින්දලා අපි සියලු දෙනා අහල දැකල පුරුදු වචන ටිකක් මේේ තියෙන්නේ සමහරට මේක මේ ගැමර අධ්‍යයය නොකරන්නට ඇති නමුත්තේ ගැමුරට අවශ්‍ය පදනම. මේ වන්නකොට ඔබ සියුලු දෙන්න ආතේ ලැබිල තියනවා. ඒකත් නැවත ආවර්ජනය කරගෙන මේ විභක්ති නවය ද විභක්ති නවයක් භාසාාවේ භාවිත වෙනවා කියනකොට අපිට හිතන්්ඩ පුළුවන් තවකාරණයක් තමයි නාමයක් එමනැත්තන් නාම ප්‍රකෘතියක් භාසාාවේ ආකාර නවයකට පිට එ දෙන්නඩ පුළුවන්. යොදන්ඩ පුළුවන්. ඕනෑම නාමයක් ආකාර නවයකට වෙනස්වෙෙන්ඩ පුළුවන්. ඒ වෙනස් වෙන ආකාර නවය තමයි අපි විභක්ති කියලා ඳ පෙර විබත ප්‍රථමා විභක්තිය, කම් විබත කර්ම විභක්තිය, කතු විබත කර්තුරු විභක්තිය, කරන විබත කරන විභක්තිය, සපදන් විබත සම්ප්‍රධාන විභක්තිය අවධ විබත අවධ විභක්තිය, සබඳ විබත සම්බන්ධ විභක්තිය, අදර විබත ආධාර විභක්තිය, අලප් විබත ආලපන විභක්තිය. මෙන්න මේ විභක්තිය නොවය තමයි අපිට භාසාාවේ භාවිත වෙන්නේ. අපි ඉදිරියේදී භාසාකාරය සිද්ධ කරන්නට නිවැරදිව සහ පහසුවෙන් භාසා කාරය නිවැරදිව සිද්ධ කරන්ඩ මේ විභක්ති නවය මේ අනුපිළිවලින් මතකත බාගැනීම. මේක කොහොමහරි විභක්ති නවය මතකත බාගන්න එක නෙවෙේ වැද විදිහට පරිහරණය කිරීමේ හැකියාව තියෙන. මේක අනුපිළිවලින් මතකත බාගත්තුන්. පෙරකම්, කතු කරන සපදන් අවදි සබඳ අදර අලක්. මහිතනය අපිට සිංහල හුරුවට වැඩිය අපට සමීපයි ප්‍රථමා කර්මකර්තුරු කරන සම්ප්‍රධාන අවධ සම්බන්ධ ආධාරාලපන කියන එක. ඉතින් කෙසේ හෝ මේ විභක්ති නවේ මොනස්වරූපෙන් තත් සමහෝ ත් බවආකාරයට අනුපිලිවෙලක් මතකතියාගත් තොත් අපට ඉදිති මේ ගඩ කටයුතු සඳහා මේ පාඩ ව්‍යාකරණ කාරය සඳහා මේක වැදගත්වේවි. ඉතින් දුවපුතේ මෙ මේ පොඩ්ඩක් අත්හදා බලන්ට. දැ අපිට ඕනම දෙයක් වචන ලයිස්තුුවක් මතකතියාගන්නට වැඩිය. මට හිතනව පහසුයි මේක යම්කිසි රිද්මානුකූල ස්වභාවයකට මේ පද ටික පෙළගස්වලා මතක තියාගන්න අපිට යම්කිසි පහසුවක් කියලා. පිරකම් කතු කරන සපදාන් අවදි සබඳ අදර අලප. දෝකතමයි විභක්ති නාවය. දැ ආදුනිිකයකුට මේ කොහොමද අනු පිළිවෙලින් මතක තබා ගන්නේ. අපි උත්සා කර බන්. පෙරකම් කතු කරන සපදන් අවදිී සබඳද අදරය අලප යන නවවිබත්වේ දනුව පිරිසිද. මෛතනය නිද්මාණුකූලසු භාාවයකට. මතකතාගත්තුොත් පහසුවෙන් අපිට නමේ මතකතියාගඩ පුළුවන්. පෙරකම් කතු කරණ ප්‍රතරමා කර්ම කර්තරු කරන. සපද අවදි සබධද සම්ප්‍රධාන අවදි සම්බන්ධ. අදරය අලපම යන ආධාර ආලපන. නවවිභත්වේ දනුව පිරිසිද විභක්ති නවේ මෙන්න මේක හොඳින් දැනගඩ. ඇති මේ විභක්ති නවේ මෙන්න මේයා කරට මතක තියාගන්න පහසුයි. ඉති අපිට දුවපුතාලට තවත් මේක නිර්මාණාත්මක විදියට මේවාගේ පද ගලපලා. විශස කරුණු ඉතා නිර්මාණාත්මකව සරලව පහසුවෙන් මතකතබාගැනීම සඳහා විද අභ්‍යාස් වල දෙෙන්න්න පුළුවන්. එනිසා අපි කියනවාන විසයක් සාර්ථක වහදාරට සතතා අභ්‍යාසය අවශ්‍යය කියනක. සා අභ්‍යා නොරන කන ස්ත්‍රයේ සයි කියන පරණි පණඩිුරුන්ගේ කිය මන්ටතිව වෙනවා. ඉතින් අපි අභ්‍යා කියන්නේ පුතේර පොතේතියන ප්‍රශ්නවලට පිළිතුර ලවීම නෙවෙයි. මෙන්න මේවතමයි විසි අභ්‍යාස කියන. විසේ අපි රැඳී ඉන්න කං. සේය අපි ඟර ඳදිිලඉන්නවා. එනිසා පිට කරන්න තියෙන්නේ මේ විසය අත්හදා බලන්ද. මේ කොහොමද ධාරණය කරගන්නන්නේ මෙ කොහොමද යෙදිලා තියෙන්නේ මේ සියලු දේවල් අත්හදා බලන්න එක උදාරණයක් ත මයි. හරි අපි අවධාන යොමු කොරමු මේ විභක්ති වික්ති ප්‍රත්්‍යයවල නැත්තං විභක්ති ස්වරූපයන්හි නාමයක් වරනැගෙන ආකාරය.සාම්ප්‍රදායිකව මේ විභක්ති වරනැගීම. අපි ඉගෙනගන තියෙනවා. මේ කටපාඩං කරනුවට වැඩිය මංහිතන්නේ පහසුයි අවබෝධයට සුදුසුයි මේ පදයක් නිර්මාණය වෙන ආකාරය අවබෝධ කරගත්තු. ත්‍රී අවබෝධ කරගණඩ පෙර යම්කිසි උදව්වක් කරගඩ පුළුවන් මේක මතක තියාගෙන පාඩන් කර ලපි ගනිතය විසේද ගුණන වගුව කටපාඩන් කරනවා. තවත් ඒක මුහකුරා ද ඒක නේීමි සිද්ධාන්තහන්ඳනාගෙනෙක අවෝධය මත තියාගන්න. ඒ ය පන්තිවලදි තුනේ හතර පන්තිවලද අපි කරන්නේ ගුණනවගුව කටපාඩන් කරනවා. තවතව සිසිය මුහකුරා අදම එකට විවිත කම උපයෝ උපය හොයාගන්නවා. අන්න ඒවාගේ ජැනට මේක මතකතියයාග්ඩ ප්‍රාථමිකවදය තමයි මේ විභක්ති වරණැගීම කටපාඩන් කරන එක. අපි බලමු මිනිස් නාම මූලය ප්‍රථමා විභක්තියේ ඒක වච්චර මිනිසා බෞවච්චර මිනිස්සු කර්මවිභක්තිය මිනිසා මිනිසුන්. ක් ම මිනිසුන් විසින්. කරන විභක්තියේ මිනිසා කරන මිනිසුන් කරනකොට සම්ප්‍රධාන මිනිසාට මිනිසුන්ට අවදි මිනිසාගෙන් මිනිසුන්ගෙන් සම්බන්ධ මිනිසාගේ මිනිසුන්ගේ ආධාර මිනිසා කරෙහි මිනිසුන් කෙරෙහි ම මිනිසුන් ආලපන විභක්තිය. දැ ඔන්නො යාකාරයෙන් විභක්ති වරණැගීම සම්ප්‍රදාායකු අපි වගුගත කරලා තියනවා. මෙතැනද ආදනිකයෙකොට නැගන්න පුලුවන් ප්‍රශ්නයක් තමයි මිනිසා කරනකොට මනිසුන් කරනකොට. මේ කරණ විභත්තියේ මේ ස්වරූපය වා්‍යවල මෙහම ඒ දෙනවාද. මිනිසා ගස කපයි. මිනිසා ඉගෙනුම ලබයි. එදකොට මිනිසා කියන ස්වභාවයෙන් ඒ පද යුතුයෙනවා. මිනිස්සු මේකත් වාක්‍යවල මේ ආකාරය ය දෙනවා. මිනිසා මිනිසුන් මේ වත්ය දෙෙනවා මිනිසා වින් මිනිසුන් විසින් මේයාආකාරයට තුවාක්‍යව වලය දෙදන්න පුළුව හැබැයි මනිසා කරන කොට කියන එක. එක අවස්ථාවක ඒ විදියට යෙදෙන්ට පුළුවන් නමුත් බහුතරයක් මේ විදිහට යොදන්නේ න්නෑ. එහෙම නම් ඇයි මේ විභක්ති වරණගීමේ වගුවට කරනකොට කියන උපකාරක පදයොදාගත්ති. එන්න පුළුවන් ප්‍රශ්නයක් අපිට ඒවාගේ තාවේ එකක්තිය ෙනවා මිනිසා කෙරෙහි. ොට කෙරෙහි කියන්නේ ඒ විභක්ති එකරූපයක් විතරයි. එතකොට ඇයි මේ උපකාරක පදයයක් යොදාගෙන. විභක් වරණගේී මේ වගුව සකස් කරන්් උත්සාකර තියෙන්නේ. ඔබට ඉදිරියේ දී පිබඳව පැහැදිිව ඔබධවෙයි මේ වරණැගෙන ස්වරූපයේදී. කරනකොට කියන කරන විභක්තිය ස්වරූපයයි. ගෙන් කියන එක අවධීභක්තිය සවරූපයයි. දෙක්කම විභක්තිරූප සමානයි. අන්නේ සමානතාව පැහැදිලිව වෙන්කරහඳනාගන්ඩ තමයි මේ උපකාරක පදයක් සහිතව මේ භක්තිව වරගීම දක්කල තියෙන්නේ. ඉළඟට කරන විභක්තිය සහවද භක්තිය යුදියට අන අතර මිනිසා කෙරෙහි කියීලා තියෙන. ආධාර විභක්තියේ සබන්ධ විභක්ති ඇත්තික සමානරූපතාව දක්වනවා ඒ වචනේ යම්කිසි ආකාරක අම්කි අවස්ථාවක යදෙනගොට මේ සම්බන්ධ භක්තියේ ආධාර භක්තිය සමරූපතාවක් දක්කොනවා කරන භක්තිය අවධ භක්තිය සමරූපතාවක් දක්ොනවා අනන්නේ සමරූපතාව නැති කරගන්න. අවබෝධය පැහැලිකිරීමේ අපේක්ෂාවෙන් තමයි මේ උපකාරක පද සහිතව මේ වරනැගිම් දක්වල තියෙන්නේ. හපීළඟට දැන් විභක්ති එකනක හඳුනාගණ්ඩ උත්සා කරමමු ප්‍රථමා විභක්තිය කර්ම විභක්තිය ඔය ආදීවසයෙන් විභක්ති නවයම එකන පැහැදිලිව හඳුනාගණ්ඩ උත්සා කරමමු. එක කියන්නේ විභක්තිය කියන්නේ මොකක්ද ඒ විභක්තිය මොන අර්ථවලයෙන්නේ. ඒ විභක්තියට ආවේ නිකවූ ප්‍රත්තියමොනවාද. ඒ විභක්ති විශේෂ ප්‍රයෝගයන් හිියදෙනවාද. එවැනි විභක්ති පදයක් අපි උදාරණයක් විට ගත්තා පදැ ප්‍රථමාාව විභක්ති අපි අවබෝධ කරගන ඉවර වනාාම. ප්‍රථමා විභක්ති පපදයක් කොහෙ දැක්කත් අපිට හඳුනාගැනීමේ හැකිියාවල බෙන්ඩ්ඩෝන මේක ප්‍රථමා විභක්ති පදයක් කිය ගිනට හඳුනාගන්න. විභක්ති පාඩ ම අවසානයදී අපේ අරමුණක් තිබුණ විභක්ති නාමූල වරණගාදක්වායි? ට ඒ විභක්ති පදයක් හඳුනා ගැනීම. ඒත් අත්වයට අපි සංවර්ධනය වනාාද ඔබට බාරයි ඔබේ සාර්ථකත්වය අවසානේදී තීරමය කරන්න අපි උත්සාහ කරන විභක්තිය විභක්තියට අරගෙනයන්ඩ ප්‍රථමා විභක්තිය මේක විභක්ති මාලාවේ පළමුුවෙන විභක්තිය පෙර විබත්ත කියලා හඳුන්වන්නත් මේකමයි පෙර විබත මේක තවත් නමකින් හඳුන්නවා උක්ත විභක්තිය උතු විත කියලා. උක්ත ස්වභාවයෙන් නාමපදයක් කිය දෙන්න එකම අවස්ථාව ප්‍රථමා විවක්තිය පමණයි. එනිසා තමයි මෙය විශේෂනමකින් හඳුන්වන්නේ උතු විවත නැත්තං උක්ත විවක්තිය කියලා. එනකට මේ උක්තක්ය උක්තපදයක් තබනාආකාරය. භාෂාභාවිතයේද භාෂාකාරයේදී. උක්තපදයක් මොන විදිහට ද අපිට භාෂාවේදී හමුවවෙන්නේ. එම නැත්තං, අපි උක්තපදයක් කොටරජ දෙ බහසා භාවිතයේදී උක්තපදයක් විදිහට යොදන්නේ කොයිවාගේ තැනකද. පදයක් උක්ත කරලා යදන්නේ කොහමොද. ඔන්න ඔට තයි ප්‍රථමයි භක්තියත් එක් අපි හඳුනාගන්න නැන. උක්ත විභක්තිය උතු විභත යනු මෙයැයි සෙසු සියලු විවක්ති අනුක්තවේ පැහැදිලි කතාව උක්තසොරූපයෙන් තියෙන හැම අවස්ථාවක්ම හැම පදයක්ම ප්‍රථමා විභක්ති පදයන්. අපි බලමු. ඇැ සාමාන්්‍යෙන් අපි උදහරනයක් කිතුවොත් ළමය අකුරු ලියයි. ලියයි කෞද ලියන්නේ. අන උක්ත වෙනවා කියන්නේ එක අවසාන ක්‍රියාවෙන් කියවෙන පදය කෞද ලියන්නේ ළමයා අන්න වාගේ ඒවස්ථාව ති කද ලියන ළමයා ලාමය උක්තේ ඇන්න ප්‍රමයි ක්ති පද අපි පෑැදිි කරගෙන ම ඉස්තරාට. ප්‍රථමාල් භක්තිය ආකාර තුන කටේදෙනවා. උක්ට කර්සූ ලෙසකට ස රද දර න අක් කරතුර වාර්ේ. ්‍රම භක්තිය කියල ක්කර්තරු දියට උක්ත කර්මය විදියට ලිංග ආර්ථයේ මෙන්න මේ අවස්ථාතුන තමයි ප්‍රථමා විභක්තිය යදෙන ආකාරතුන. අපි ඒකින් එක හඳුනාගණඩ උත්සා කරම උක්ත කර්තරු විදියට විභක්තියක් ප්‍රථමමා භක්තිය කොමදේ දෙන්නේ. අවසාන ක්‍රියාවෙන් කර්තුරූ උක්ත වන විට අවසාන ක්‍රියාවෙන් කර්තුරු උක්ත වන විට එම නැත්තං කර්තුරු කාර්කවාක්්‍යවල උක්තකර්රු ප්‍රථමාවිභක්තියෙන් තබයි. කර්තරු කාරකවාකයක අවසාන ක්‍රියාවෙන් උක්තවන කර්තරුපදය උක්ත සවරූපයෙන් තියෙනවා ඒක තමයි උක්ත කර්තුරු වර්තය ප්‍රතමයි භක්තිය කියලා අපි හඳුනා ගන්නේ. දරුවෝ දෙමාපයන්ගේ අපේක්ෂ ඉටු කරති. ගුරුවරයා සිසුන් යහා මග යවයි. දම් බලන්න මේ වාක්‍ය දෙකේදී. අවසාන ක්‍රියාවෙන් නෙක් කරති යවයි. කෞද මේ කිරීමේ ක්‍රියාව කරන්නේ. අපි උක්තපදේ හඳුනාගන්න භාවිත කරන පහසුම ක්‍රම ඇතමයි. අවසාන ක්‍රියාව හොයා ගන්නවා ක්‍රියාවට ප්‍රශ්නයක් යැමු කරනවා. එය කරන්නේ කවුද. දරුවෝ දෙමාපයන්ගේ අප එක්ෂා ඉටු කරති. මේ ඉටු කිරීමේ ක්‍රියාව කරන්නේ කවුද උත්තරේ දරුව අන්න එහෙම නං ඒක උක්ත වෙනවා ප්‍රථමා භක්තයට අයි. ගරුවරයා සිසුන් යහමගේ යවයි. යවයි අවසාන ක්‍රියාව යවයි ඒ යවීමේ ක්‍රියාව කරන්නේ කවුද ගුරුවරයා. එකට එතරින් උක්ත වෙන්නේ ගුරුවරයා එමනං උක්තපදේ ප්‍රමමායි භක්තිපදය ඔන්න ඔතෙන්ට තමයි කියන්නේ උක්ත කරතුරුවවර්තය ප්‍රථමා භක්තිය නත්නම් උක්ක කරතරුපදයක්ක දට ප්‍රථමා විභක්තිය දෙෙන ආකාරය. ප්‍රථමා විභක්තිය අනත් අවස්ථාව තමයි උක්ත කරමමාර්තය ප්‍රථමයි භක්තියකේන එක කර්මකාරකවා උක්ත කර්මය ප්‍රථමාවි භක්තියෙන් යෙදයි. කර්තුරුකාරකවාක්්‍යයක නං උක්ත කර්රූපදය කර්මකාරකවාක්්‍යය වල උක්ත කර්මපදය ප්‍රථමයි භක්තියන්තියෙනවා. ගෙන අවසාන ක්‍රියාවෙන් කර්මය උක්ත වෙනකොට. දැන් බලන්ඩාරවාක්‍යය කර්මකාරකවාක්ක්‍යයක් බවට හිතලා. දරුවන් විසින් දෙමාපියෝ නැම දෙති එම නැත්තං නම දිනු ලබති. මෙැනම් ලන් මේ අසාන ක්‍රියාව නම දෙති. කවුද නැම දෙන්නේ. නැම දෙන්නේ කවුද දෙමාපියෝ. ඒ ක්‍රියාවට බඳුන් වෙන දෙමාපියෝ. එමනම් ඒක තමයි උක්තසොරූ පේන්තියන්නේ. ගුරුවරයා විසින් සිුහු යහමගේ යැවෙති කවද යැවෙන්නේ. යැවෙන්නේ සිසුහු එතකොට ඒක ප්‍රථමාග භක්ති. නලුවන් විසින් රසිකෝ පිනවෙති කවුද පිනවෙන්නේ. ඒ පිනවීමේ ක්‍රියාව කරෙන්නේ කවද රසිියෝ. දල්ජතුමාාව සි ශිශෂ්‍ය කැඳ වුනාය කැඳවු ලබවායි. කැඳ වනාාය කද කැද වනේ විදවල්පජතුමාද නෑ. විදවල්පත්තුමා කරපු මෙහෙවීමෙන් ඒ ක්‍රියාව සිද්ධකරේ ශිෂ්‍ය නායකාාව ශිශ්‍ය නායකාාවග තමයි ක්‍රියාව සිද් වෙන්නේ. එමන කැඳ වුණනේ කවුද ශෂ්‍ය නායිකාව ප්‍රථමයි බත්ය. ඇදවන මේක කර්මකාරකවාක්්‍යවල උක්තව ස්වරූපේන්තියන්නේ උක්ත කර්මපදේ. කර්ම කාරකවාක්‍යවලද කර්මපදය උක්ත වෙනවා ඒ උක්ත කර්මය ප්‍රථමයි භක්තියෙන් තියෙනවා. කර්තරු කාරකවාක්්‍යවල කර්තරූපදය උක්ත වෙනවා ඒ උක්තකර්තරූපදය ප්‍රථමයි භක්තියෙන් තියෙනවා. ඊළඟ අවස්ථාව තමයි ලිංගාර්ථය ප්‍රථමයි භක්තිය. දැන් අපි කලින්සාකච්ඡා කරපු කර්තරු හෝ කර්මය කියන ආකාර දෙකට නැතුව. අනිව හුදු නාමමාත්‍රය පමණක් අඟවන්න විදියට. කර්තරූහෝ කර්මය උක්ත නොව තනිවයදී. හුදු නාමපද වශයෙන් සිට. උක්තාාර්ථය ප්‍රකාශ වෙන වනා. ඒක ප්‍රමයි භක්තියන් තියෙනවා. එක තමයි ලිංගාර්ථය ප්‍රතමා කියලා දුන්නන්නේ. ලිංගාර්ථය ප්‍රතමා. දැ අපි තවත් සරලකරගත්තුොත්. සාමාන්‍යය නාමපද දැක්වීමේදී. අවස්ථා තුනක්ම මෙතෙන් ඩුදාරණ කරගත්තා. මිනිසා බල්ලා ගස අදි නවපදක්වනකොට නමපද යම්කිසි දෙයක් පැහැදිලි කරට සටහන්නක නවපද ලයිස්තුුවක් සකස් කරන්න මින මේවාගේ අවස්ථාවකදී. නම පද දැක්වීමේදී මිනිසා බල්ලා ගස කුරුල්ලා සමනලයක් මේ ආදී වසයෙන් උක්ත සුභාවයෙන් තමයිති යන්නේ ඒකට තමයි හැඳුන්නන්නේ. ලිංගාර්තයේ ප්‍රථමයි භක්තියගේෙන. මේකෙම තවත්ත අවස්ථාව. දැන් ඔබ දැකල තියෙනවා ව්‍යාපාර නම් කර තියනවා? නැන සල්ල නම පුර සව කරලතියන ගුණ පාල සහ පුත්‍රියෝ. තැයි කිසිමතැනක දැකලතියනෙනවා අද ගුණ පාල සසා පුත්‍රියයන් කියල. සනවිරත්න සහෝදරයෝ සමාගම. සැනවිරත්න සහෝදරයන් සමාගම කියලා කවදවත් යෙදෙනෙ නෑ. ඔන්න ඔයවස්ථාව තමයි ලිංගාතේ ප්‍රතමයි භක්තිේ තවත් එක උදාහර රූපය. ඉල ගන්ත නා මදක් වනකොට කරුමක් කාරයෝ හල්ල මොද දවත්. වහ අන් කියලා යුද වේ නෑ කරුම කාරයන් කිවනෑ. ඒ සම්ප්‍රදාාය තමයි ලිංගාර්තයේ ප්‍රත්ථමා කියල හඳුන්නන්නේ. ප්‍රතමා විභක්තිය ඔයා ආකාර තුනේ යෙදෙනවා. ප්‍රථමා විභක්ති ප්‍රත්්‍යය යෙදෙන ආකාරය අපි බැලෝත් ප්‍රමා විභක්ති ප්‍රත්්‍යය ඒක වචචනය ඒ ආ ආU ඒයන් අයන් ආයන් උයන්. බහුවචනයේදී ඕහවල්ඌ. බල මුදාහරණවා එකිනෙ එක ප්‍රත්තියන් සඳහා උදාහරණය බැගින්. බෙලේ බලාම් කෙරේ. බෙ බල ඒ බල මෙතන බල කියල හඳුන්න්න දුව එපුතේ බලය සක්තියකී නාර්ථයෙන් නෙවෙයි ලයන්න මූර්ද ජයයි මෙක සිියත් සංරාවේ එන පාටයක් දේ පිළ බවත් අප යම් හඳනා ගැනීමක් කරගන්නඩඕන. ඒම දහරම ගති බලේ බලාම්කිරේ බල බට ට කියන අර්ය තමයිම මෙතන බල කියන වචනය සිංහලට බිරතිය. බටයා බලාම් බලකම් යුද්ධය යුද්ධ කරනවා. කට බෙලේ බලාම් කෙරේ ට බලාම් කෙරේ කවද කරන්න බෙලේ පටය. ගස සුළඟට සෙවේ ගස් ප්‍රත්ති සුළඟට සෙලවේ මොගක්ද ගස. තො ගස් ගස මහසතු දම් දෙසිය. දම් දෙසුවේ කවුද මහසතු මහසත් ව. ආ ප්‍රත්්‍යය ගවයා කෙතසරු කරයි. සරුකිරීම කරන්නේ කවුද ගවයා. ග ආ ගවයා. බෞවචන ප්‍රත්තිය. දරුවෝ යහගුණ වඩති. දරුවෝ දරු පූරුව ඕ ප්‍රත්‍යය දරුවෝ. මිනිස්සු නුවර සර්සති. සරසීමේ ක්‍රියාව කරන්නේ කවුද මිනිස්සු. මිනිස් හ මිනිස්සු. පාරවල් ජලයෙන් යටවෙයි යටවෙයි. හෞද යටටවෙන්නේ පාරවල්. ත පාරවල්ාර පූරවල් ප්‍රත්ති්‍යය පාරවල්. බමරු මල වටා නාදකරති. නාද කරන්නේ කවද බමරු බමර වූ බමරු නැගොන්නඔයි විදිහට ප්‍රථමාග භක්ති ප්‍රත්්‍යය යෙදෙනවා. තවත් අවස්ාවක් අපට දකින්න පුළ මේ ප්‍රථමායි බත්තිය දෙදනවා අනියත ර්ථ ප්‍රත්තිය. සමහර වෙලාවට අපිට මේක ඇහෙනවා අනිය මාර්ත ප්‍රත්්‍යය කියල නමුත් වඩාත් නිවැරදි වෙන්නේ මේ අනියත අර්ථය කියන්නේ එක. ර් පුරුස ලිංගේ සඳහා එක් ප්‍රත්තිය ඉස්සීලිග සඳහා අක් ප්‍රත්තිය නපුන්සකලින්ග බල සඳහා එක් අක් අවිශේෂයෙන් භාවිත වෙනවා. දරුවෙක් ජය ලබයි දරු පූර්ුව එක් ප්‍රත්්‍යය දරුවයි. ර දරුවෙක් අන්‍යතාාර්ථ කියල අපි කියන්නේ මේ දරුවෙක් කියපුහාම කවුද දරුව කියලා නිශ්චිත යඳනීමක් නෑ එක අනිතාාර්ථ කියකිවේ මට පොතක් දෙන්න.යට කමුකක්ද පොත කියන එක අපිට නිශ්චිත නෑ. එකයි අනතාාර්ථ ගට එක සඳහාය දෙන ප්‍රත්තිය අපි අහඳුන්වන්නේ අන තාර්ථ ප්‍රත්තිය කියලා උක්ත ස්රූපයයේ අනිය තාර්ථ ප්‍රත්තිය හමේක්ම ප්‍රථමයි භක්තිය සඳහා දාලායි. දැරයක් ජයලබයි මගාසල ගසෙක්විය පාසලේ ප්‍රදර්ශනයක් ප වැත්තේ. මෙන්න මේ ආකාරයට තමයි අනියතර්ථ පය ප්‍රථමයි භක්තිය භාවිත වෙන්නේ. අම එහිතනවා දැ මේ ප්‍රථමමා භක්තිය පිළිබඳව. යම් අවබෝධයක් උපට ලැබෙන්න්නට ඇති හඳුනා ගැනීම සම්බන්ධය. ප්‍රතමා භක්තිය කියලාපි හඳුනාගත්තේ උක්ත විභක්තිය, උක්තපදයක් කිසියම් තැනක තැබිය යුතුද ඒ උක්තපදය තබන ආකාරය තමයි ප්‍රථමාවිභක්තිය කෙල්ලා අපි හඳුනා ගන්නේ. යම් කිසි ආකාරයකට යම් කිසි තැනක. නිවැරදි සම්මත සම්ප්‍රදායට අනුව උක්තපදයක් තැබිය යුතුද ප්‍රථමාවිභක්තිය එතන ඒ පදය තබන ආරය.මිබලමු කර්ම විභක්තිය. කර්ම විභක්තිය කියලා කියන්න පි සාමාන්‍ය කර්මපදය කිය එක දන්න. කර්තරූගේ ක්‍රියාවට බඳන්වන පදය තබන ආකාරය. කර්තරූගේ ක්‍රියාවට ලක්වන්න පදේ තබන්න ආකාරය. කියෙලා පිඩිල හඳුරග යන දැ මේ හඳුනා ගන්නඩත්වම පහසු ක්‍රමයක් කියන්නකු. දැන් ප්‍රමා භක්ති පදය අපි හඳුනාගත්තා. අවසාන ක්‍රියාවට එය කරන්නේ කෞද කියන පස්්නය යොමු කර පොහම ලැබෙන පිළිතුර උක්තපදේ ඒක ප්‍රාමභක්තිය. දැරින් ඉතන්ඩ අවසාන්න ක්‍රියාවට ප්‍රශ්න දෙකක් අපපියොමු කර ගන්නවා. අවසාන ක්‍රියාවන්න ප යහන ප්‍රශ්න දෙකක්. කාවද මොනවාද. ද සරවනිකන් ඉතා ග්ඩේම. ගවයා තනකොල කයි.යි කවද කන්නේ ගවයා ප්‍ර මයි ක්තිය දැඟ අපපි දන්නවා එකක. මනවදකන්නේ තනකොල. අන්න ඒ මොනවද කියන ප්‍රශ්නයට ලැබෙන පිළිතුර කර්ම පදය. බලලා මී අන්නල්ලයි. අල්ලන්න කවද බලලා පමා කාවද අල්ලන්නේ මීියන් කර්ම කැඳවයි. කවුද කැඳවීම ක්‍රියාව කරන්නේ. පාලකයා සේවකයන් කැනවයි. කවුදේ කැඳවීමේ ක්‍රියාව කරන්නේ. පාලකයා ප්‍රථමයි බක්ති. කාවද කැඳවන්නේ. සේවකයන්. සිස්්‍යයා ගුරුවරුන් නමදී නැමදීමේ ක්‍රියාව කරන්නේ සිස්්‍යයා එක ප්‍රථමායි භක්තිය කාවද නමදන්නේ ගුරුවරුන්. කාවද. ගුරුවරුන් කරර්මයි භක්තිය. ගොවිෝ රට සහලින් සොයම්පෝසිණය කරවති. කවුද සොයම්පෝෂණය කිරීමේ ක්‍රියාව කරන්නේ ගොවිියෝ ප්‍රතමයි භක්තිය. මොනවගෙන්ද මොකද සොයම්පෝෂණය කරන්නේ. කාව මොනවාද මොනවාද සයම්පෝෂණය කරන රාක අන්න කාර්මයි භක්ති පදද ොට කර්තුරූගේ ක්‍රියාවට බඳන්වන පදය තමයි කර්මාපදය කියලාපි හඳුරා ගන්න කර්තුරු කාරක වාක්්‍යයක කර්ම පදය අනුක්ත වෙනවා. ඒ අනුක්ත කර්ම පදය තියන්නේ කර්ම විභක්තිය. මෙන්න ඒකන සම්බන්ධ විභක්ති ප්‍රත්්‍යේ ික ඒක වචන ආ ආ උ හු අයන්න ආයන් උයන්න හුයන්න. බවවචනය අන් උන් උවල් ආන න. දැ මේ ප්‍රත්තිය දුවපුතේ මෙන්න මෙහෙම අදහසක්ති මට හිතන හෙම අදහසක් මේ ප්‍රත්්‍යය අනු පිළිවලින්. ටප අ්‍යද ඔබහිතල බලන්න ප්‍රතතිය අනුපිළිවෙලින් කටපාඩන් කර්ඩවශ්‍යද එම නැත්තන් මේ සිද්ධාන්තය අවබෝධ කරගන්න. ඒ සිද්ධාන්තයේ අවබෝධයෙන් පදයදකපුාව ප්‍රත්්‍යය හඳුනා ගණ්ඩ පුළුවන්ද. මට හිතෙනවා මේ දෙවනි කර මේ වඩාත් සාර්ථකයි සහපහසුවයි. අපේ විශය දැනුම අපි තවුරු කරගත්තා මඒක කටපාඩන් කරගන්නන තමයි. නමුත් මේ ව්‍යාකරණ අධ්‍යනයේදී අතිශය සාර්ථකවන මේ සිද්ධාන්තය අවබෝධ කරගෙන. ඒ්‍යාකරන භාවිතයෙන් අවුරුකරගත්වත් මටහි ැනෙ වඩත් සාර්ථකර පොතින්ට පාඩන් කරලා දනුම ගන්නට වැඩිය. ඒ සිද්ධහන්තය අවබෝධ කරගෙන මූල ධර්මය අවබෝධ කරගෙන. භාවිතයෙන් අපි ඒ හඳුනා ගන්න උත්සා කරන වනන් වඩා සාර්ථකවක ග්‍රහණය කර ගැනිීම හැකයාිට යෙන. මලු ප්‍රත් ෙටිකෙදෙන ැට වඩුවා පුටුව සාදයි මොකද සාධන්න පුට පුට පුරුව මව දරවා නලවයි. කාවද නලවන්නේ දරවා. පුතු සන්නසයි කාවද සනසන්නේ ූ සුරහු රණෙහිවිමසනු මේක ස්‍යස්සඟර පාටයක් දවට සුරුූ හු වර්තමානයේ භාවිතය නම්ේ හ ප්‍රත්තිය දෙන්නේ බොහෝ විට උක්තාාර්ථයේ ප්‍රථවභක්තියේ නමුත් සම්ප්‍රදාායක වයා කරන පැරණී භාසා භාවිතවල සම්භාවිවා හිත්තය මෙන්න මේ අදහසින් අපිට ඉදිර තියනතැන් හඳනා ගණ්ඩ ලැබෙනවා එනිසා මේත් අමතකරනොකන මෙහමත් ස්වභාවයක් සවරූපයක් තේර න එක මතගතියග. තවතුදහර කියීපයක්ක බල ශල්පයා නලුවන් ම තයි බහව වච ප්‍රතිදෙන ආකාරය නු නලුවන් අපි සතුන් නොමරමු සතුන් සත්න් සත්පුරු සයෝ දුදරන් පිටුදකිති දුදන දුදරන් පාරවල් මොනරාන නටන මොනරාන නරබන් මොනර ආන හැබයි පැහැදිලියව බදකතියාගන්න එකක් ත මයි මේ මොනරාණ කියන ගොට ආන ප්‍රත්තිය මූර්ධජ නකාරයද නොත් එක ගෞරවාර්ථය ක් ජනකාර. රම ක් න වී දවස්ථාව ල කරම භක්තිය අිය තතය දෙන. අරප ප්‍රථමයි ක්තිය ගෙන කතාා කර අනත ප්‍රමයි ක්තිය අ නනි ත ප්‍රමයි ක්තිවාගේ න කර . මට පොතක් දෙන්න. ගෘතුමිය සි්‍යාවක කැඳවයි. කෞද කැඳවන්නේ සි්‍යාවක . ඒද රත දයිකික ො නිස්ිතයින ආර්ථ රතයක් පදවයි අක් ප්‍රත්තියනවා මොනවාද පදවන්න රතයක්. දේතනත්ය දෙන්නේ කර්ම විවක්ති ප්‍රතිේ මං මෙන්න මෙතන ප්‍රහදිි කරගන්න පුලළොමන් කලින් කියෙපු කාරණ. දැම ප්‍රත්ති්‍ය අ බෝධ කරගන්නවාද ප්‍රත්්ති පාඩන් කනවාද ඉදින තියන අර්ථය මතකතියාගන්නොද වඩ අත් පාසමකද. ඔට දයනවා වඩාත් පහසුවවෙන්නේ අවබෝධ කරන ගන්න එක. ශිෂ්‍යාවක කැඳවයි, කාවදගැඳවන්නේ ශිෂ්‍යාවක. තට කාවද මනවාද ප්‍රස්තිේ දම්ම. ලැබෙන පිතුර අනුක්තයි කර්මය කරු භක්තියෙන් තියෙනවා. එල මේ වාක්‍යන්සයක කෘදන්තයකින් උක්තවන ක්‍රියාවක් කරන තැනැත්තා දැක් වෙන කනුවක්තිය. දරුවන් යන්නේ පාසලට මේ යන්නේ කෘදන්තපද කවුද යන්න දරුවන් දරුවන් යන්නේ පාසලටයි දරුවන් එතරන කර්ම භක්තිේ ස්ොරුන් පලා යනු අපිදුටියමු පලා යනු කකුදන්තපද කෞද යනු සොරුන්. එකකට අවස්තිික ක්‍රියාවක් අවස්ික ක්‍රිය අපිට තවත් ග. පරිආයාර්ථයක දෙෙනවා අසම්භාවයක් ක්‍රියා කියල අසම්භාවයක් හෙවත් අවස්ටික ක්‍රියාවක් සහිත ක්්‍යයක අසම්භාවයක් ක්‍රියාව සහිත කොටස ඒ වාක්‍යන්සේ බලන්න අප නාට්‍යේ නරබද්දී විදුලිය අන හිටයේ. අප නරමද නරමදී අන්‍යතාාර මේ අසම්භාාවයක් කියාව කාලාර්ථය අම්භාවයක් කියාව අවස්තිික ක්‍රියාව දෙකට කවුද නරබද්දදි අප අප නරමද්දිී සීගිරිය නරබද්දී සංචරකන් සිිරි නරබද මරු වසු ට ඇවිසුනේ කවුද බමරුන්න එතන උක්තපදේ ප්‍රමයි භක්තිය නරබද්දී කවද නරමද්දී සංචාරකයන් එතන කර්මවි භක්තිය. දැකමට මෙතනද මේ වාක්‍ය දැකපුවා තවත් අදහසක් හිතන මතුකරගණ්ඩ පුලුවන්. අසම්භාාවයක් ක්‍රියාවක් නැත්තන් අවස්ටික ක්‍රියාවක් යෙදන වාගේ ප්‍රානවාක කොටස අවසාන ක්‍රියාවෙන් උක්තව වෙන කර්තරූපාදය ප්‍රථමායි භක්තියන් ේවා කියනෙ හලින් අපි සාකචා කරපු නිසා. අපි හම්බෙනවා විධ අවස්ථාවලදී ගද්ධය පද්ධය අවස්ථා දෙකේ දීම. අපි හම්බ නිපාත පදභාසාාවේ යෙදනවා. විනා මිස මොත් අරබය මෙන් සේ වැනි වගේ එව් සඳහා නිසා වශයෙන් පමණ පමණක් නෝ අවද ආද විශාල් සංකය වික්ති යදනවා නිපාතපදේදනවා ඒ නිපාත පදත්තෙක්ක සම්බන්ධවෙන්නේ කර්ම විභක්ති පදයක්ක කියනෙක අමතක කරන්නද මතක යගන්න. ක්ය ක්තක්්‍යා පද සම්බන්ධයදී. ඔබට ඒක ගඩක් උපකාරවෙයි මේ නිපාත් එෙක සම්බන්ධ වන පදේ අනුක්තරූපයෙන් තියෙනවා ඒක කර්ම භක්ති පදයක් කියනෙ එක අමතක කරගන්නඇතුව ඉන්න. සංසේ අර්ථය දැක්වෙන වාකයක ක්‍රියාවෙන් නුක්ත වන කර්මය කියන සංසයාර්ථයග වන සංයක සැකය. සැකයාගවන වාක්‍යන්සයක වාක්‍යයක් ඇතුවෙ තියෙන කොටසකටි කියෙන වාක්ක්‍යන්සය කැ ඇඟවෙන වා්‍ය කොට සේකර්රූපදය. කර්මක් අදායි. ඇදුර තුටු නොවෙති නොසිත අප සිිප ප්‍රෝධනනිති. ඇදුර තුටු නොවෙතී නොසිතන්න ගුත්තිලකාවේ මතකගින්ද ඇුරු කරහිදොට මේ පාටයක් මතක්වෙයි. ඇදුර අප තුට නොවි නොතන්න තුටු වේද නැද්ද දන්නේ ඒ එකතමයි සැකය ට කවද තුටු වේද නැද දන්නේ නැත්තේ ැකේ කා සඳහජතියන්නේ අප අප කියන එත නදී කර්ම විභක්ති පදයක්. ප්‍රයෝජ්ජයක් ක්‍රියාවක් සයිත වාක්කයක. ප්‍රයෝජක ර්තරූ පදය ප්‍රයෝජක කාර්තරූ පදය මේක පටලා ගන්නඇතුව මතකතියාගන්න පැදිලිව ප්‍රයෝජක කියන්නේ ක්‍රියාව කරන කෙන ප්‍රයෝජ්ජ කියන්නේ ක්‍රියාව කරවන කෙනා. එමන එ කරවීමේ පදේට අනුව තමයි ක්‍රියාවති යන අවසාන ක්‍රියාව ප්‍රයෝ්ජර්. ප්‍රයෝජක කර්තරු කියන්නේ වැඩේ කරන කෙන ඇත්ගොෝවා ඇතුනු ලවා කොට අද්‍යවයි. ඇගෝව තමයි මේ ක්‍රියාව මෙහ වන්නේ කරවන්නේ ඇත් ගෝවා හැබැයි කොට අදීන්නේ ඇතුන්. තුොඩේ ක්‍රියාව කරන කර්තුරු ඒර්මයිප කියන ප්‍රයෝජකකාරතුු කියලා ප්‍රයෝජක කාර්තරු කර්මොයි භක්තියෙන් තබනවා ට අත්‍ය ංයෝ රම ක්ති අ්‍යන් සංයෝගක කියැ රතුු බැදී වතන සබන්ධ ද කාල මාර්ගහා සම්බන්ධව. මේක ප්‍රහැදිලිවා. අවෝධ කියවත් ට මතකතියාගන්න පුලුවන් සහ අවබෝධ කරගන්න පුළුවන් අ්‍යන්ට සංයෝගය කියල කියනම කද. නිලතුරු පවතින සම්බන්ධය කාල මාර්ග කියන මේ ප්‍රමාණවාචී සබ්ද කාලයාගවන ඇද සැතපුමක් පැයක් කාලයන්ගවනු සැතවමක් කිලෝමීටය ගෞවක් දුරහග වන මාර්ගයේ පි පිබදාන්ගේ විීමක් කරනවා. යට එන්න මේ කාල මාර්ග ප්‍රමාණය කරන්නයදන. ්‍රමාණවාචයේ පද ගුණ ක්‍රියා ද්‍රව්ව්‍යවාචක ගුණයක් ගැන ක්‍රියාවක් ගැන ද්‍රවවයක් ගැන තියෙන සම්බන්ධය තමයි අත්‍යන්ත සංයෝ කරම ක් ය කෙලි පිහඳුරන් වන් දස්ස කර කර උදහර තමයි තිලෝගුරු තමස් මුරුට අිදම් දෙෙේ තිලෝොගු කිය බුද මතුරු ෙමස් මසතුනක කාලයක් තෙමස් ේ ම මාසතුනක් බුදුනට අබිදම්ෙේ මුරුන්ට බිදම් දෙෙසි මුරු කිව මෙතැනද දෙවන්. බිධර් දශනා කරදකට තෙමස් කාලය අගවන පදේ. තෙමස් යන ප්‍රමාණවාචි කාලය ප්‍රමාණ කරන පදේ දෙසීයන ක්‍රියාවත් සමග නිරන්තරින් ැදිල තියෙනවා. දෙසවාඒ දේශනා කරේ කාලය කොමක්ද තෙමස් එකොට ඒ ක්‍රියාවත්තක පැදිිල තියෙනවා. එනිසා වෙන්න ඒ අවස්ථාවල තියන ඒ කාලය අඟවන පදය හෝ දුර අගවන පදේ. කරමයි භක්තයට යිති කියන එක අපි අවබෝධ කරගන්නනේ අවුද්ධය මුලහා අග දෙ මස සීතලයි. ඔන්න ගුන් සීතල ගුණේ ගුණත් එක කාලයාගවන පදයක් තියනවා මුල හා අග දෙමස ඒ කර්මය භක්තිපදය. දාවකයා වරුවක් දුවයි ක්‍රියාව දුවයි කාලයාගවන පදයක් කාල ක්‍රියා වරුවක්. කාල ද්‍රව්ිය සතියක්ැඳැ දව්විය සතියක් එතන කාලයතෙන්ට සම්බන්ධ කර තියන. මාර්ගය සතුරමක් වගු. වංගු සතුමක් දුර ටැනකව වංගු ර වංගු කියන්නේ ගුණේ සතුවුමක් මාර්ගයේ සීම වංග වන පදේ සතවමක් පයින් යනවා. යනවා ක්‍රියාව සතුවුමක් කියන්නේ මෙ මාර්ගය සතුවමක් බොරලු ග්‍රෞව්ිය සතක් මාර්ගහල්ග වන ප්‍රමාණවාචි පතේ මෙන්න මේක අත්‍යන්ත සංයෝක කරව භක්තේන මනාව බැඳී සිටි නර්ථයන්ග වන පද කියනෙක අප අන්තුනාගන්න. ඒළඟට අපි සාමාන්‍යෙන් සාහිත්‍යයේදී. බොහෝ විට යෙදෙන අදහසක් තමයි ඉත්වම් ූතාර්ථය නැත්තං අපි කනෙකුට පොදුවේ අපි අකමැතිදේකට කෙනෙක් කැමතිනම්. ඒක වෙනස්සූම අදහසක්නට ඉත්තම් බූත කියන්නේ මේකම මෙහම වුණනා ගි අදාහසමයි වචනය අර්ථය. කැන පැවතිතත්වය කිසිම් වෙනස්ත්වයක පත්වයනක අපි දොහිත වෙනස්ද දකට පත්වනෙ මේ එකකදන උදාරනය සම්ප්‍රදාදයියක දෙව්දත් මවට මැනවී. දෙව්දත් කියන්නේ හොඳ කෙනෙක් නෙවී. එක තමයි අපේ සම්මතය. ට දෙව්දත් මවට මැනවී. එයාගේ අම්මට දෙව්දත් හුුණයි. යන්නේවාග පවතින සම්ප්‍රදාය වෙනස් විදිකට කියනවන එකට කියවා. ඉත් අම්භූතාර්ථය කම භක්තිය කියලා නීරසෝ විශෂය නවක ගරුවරයාගේ පැමිණීමෙන් පසු. සිිස්්‍යයන්ට ඉතාප්‍රිය විය විසය නිරසයි හැබැ ඒක ප්‍රියතත්වයට පත් වනා කාර්ද සි්‍යියන්ට. කලුදුව දෙමාපියන්ට සුදුදුව වී. කළුදුව දෙමාපියන්ට සුදුදුවවෙයි. බොරුකීම අබරන් සී අට විනෝදයක්. එදි මෙම විදිට හඳුනාගණන්න පුළුවන් කර්ම භක්තිය දන ස්වභාවයන් පිළිබඳව. ඉලකට අපි කරතුු භක්තිය ගන ධානයමු කරමු. කර්තුවිභක්තිය කර්ම කාරක වාක්‍යවල්ල අනුක්ත කර්තුරූ පදය සරලෝ මේ තතිය ගත්තුත් අපට හඳුනාගණට තියන විසින් පදයක්ත එක් ය දෙදෙන ෑම. අනුක්ත පදයක්ම කර්ු භක්ති පදයක් කියන එක. පාලකයා විසින් සේවකයෝ කැඳ වෙති. පාලකයා විසින් විසින් පදය සම්බන්ධන ඒ කර්තුයි භක්තිය ගොවීන් විසින් කුමුරු වගා කෙරේ. ගොවීන් විසින් ගායකයන් විසින්. කර්ු භක්තිය ප්‍රත්තිය දෙෙනවා කර්තුයි භක්තියට අයත්න කර්මයි භක්තියේ යෙදිච්ච ප්‍රත්තිය සසිියල්ලම.ටනට හැර අනිත් ප්‍රත්තිය සියල්ලම මේ වික්තිය කරතුු භක්තිය දෙෙනවා. වර්තමාන සම්ප්‍රදාය තමයි මේකට බොහෝ විට විසින් පදය එකතු කරන එක. මෙම ප්‍රත්තිය නාමයන්ට එක තු වීේදී විභක්තියට පිටි පස්ස විභක්තියට පරව විසින් යන්නේ යදීම වර්තමාන සම්ප්‍රදාය. කර්තුු විභක්තියේ විධ අවස්ථාව වල යදනවා. සහර්ථයේ සමඟ සහ කැටුව එක්ක ඉහි ඔය ඒ සම්බන්ධ කිය නදාසින්. සහර්ථය එනේවා? දරුවන් සමඟ කුමරටයයි සුරන් සහස නොකරසිට හස්කුසේ සුරන් කර්තුයි භක්තිය මව දියනියන් කැටුව සැරලිහිිය සඳ සිය සියන් ඒ ගැන සමඟ කියන අර්තය දට මෙන්න මේ නිපාතත් එක්කය දෙන පූරොපදය කර්තරුයි භක්තියෙන් තිබෙනවා. කරනව භක්තිය. කරණය කියලා කියන්නේ ක්‍රියාවට උපකාරන පදේ. කරන කිරිය සැපයේ ඉවහල් කතු කරනම් කරර්රෝට ක්‍රියාව සම්පදර්ය සඳ උපකාරණ පද කරණ විභක්තියන් තියනවා. අපි සුවඳ මලින් මුනිද පුදම මුනිදු පුදන්නෙමු කද සුවඳ මලින් මල් කරනගොට මල් වලින් තමයි පූජා කරන්න. මෙන්න මේ ඒක වච්චනය සඳහා ප්‍රත්්‍යය ගරනාවක්මකට තිදෙනවා ඉන් එ . මේ ද කාර ොකක්ද කියන න්න බෝධ කරගන්න පුලුවන් කටින් බතල කො හිටවයි කට කට උපකාර කරගන හිටවන්නේ. ලමයා පෑනෙන් අකුරුලියයි ලියන්ඩු භාවිත කරන්න මොකද පෑනකට පෑනෙන් කියන්නේ කරණවි භක්ති පදය. මෙත්නෙන් වෙරපාරයම. ඇය බුදුන් පුදන්නේ සැදහැ සි සිතින් තමයි පුදන්න සිත කරනගොට කෙන පුදන්නේ. කෙත සර වූයේ වැසිද්දියෙන් වැසිදියන දිය හේතුවෙන් තමයි දිය කරනකොටගෙන තමයි කෙතසරුන්නේ. ඇය රසිරන බබලයි බබලනවා රූපස්වීය කරනකොට ගැ හෙත්තු කරගෙන රසිරන්න. එවට පැහදිලි ක්‍රියාවට උපකාරුණන පදය තියෙන විදිහ තමයි කරුණ භක්තිය කියලා දුන්නන්නේ. ත කරණ භක්ති අර්ථ අපිට යදනවා කීපයකට මුළු රටම රතිංා හඩින් ගිගුම් දෙයි උපලක්‍ෂණනාර්ථය කරය කියෙලක්ෙනවා අමීප ලක්ෂණයට ගිගුම් දෙන්නේ හඩ රංා හණඩින් ගිගුම් දෙනවා පැසු ඉසින් බූමන් ලබ ත පැසුර හහිසින්. හේතුවක් දක්වනකොට ඔබ දැකුමෙන් අප පින් කළ බව දෙනනනි. දැකුමෙන් දැකීම හේතුවෙන් ඉවසීම හේතුවෙන් සැනසීම ලැබෙනවාඇතකොට හේතුවෙන්ගේ නආර්ථතිය දන ඉවසීමෙන් කියන පදය කරණ විභක්තියට අයිති. යුක්ත බව අඟවනක රට සාලින් සස්වයාම් පෝෂතේ සහල් කරනකොටගෙන සහල් හේතුවෙන් තමයි ස්ොයම් පෝෂණයවෙන්නේ අපි සද්ධාවෙන් තෙරුවන් අමතිමු. සදධාව හතුවෙන් තමයි තෙරුවන්න්න ම දෙන්න. තකොට ඒකත් කරණ අර්ථයමයි දෙන්නේ. ම ේෂයක් වදදිට ඇය ගායනයෙන් කෝ කියලාවකි ගායනය කරන ගොටගෙන ගායනේ හේතුවෙන් තමයි කෝ කිලාවක් වෙන්න. වියත්කමෙන් රාල් හිමියෝ මහා සමුදුරකි. මහ සමුදුරක් වෙන්නවිියත්කමයි හේතුවෙන් වවි්‍යත්කම කරන ගොටගෙන. අනඒක තමයිහරණ ඉවක්ති අර්ථය වෙන්නේ. ක්‍රියා විශේෂණයක් වදයට. යානේ වේගෙන් ගනට ඇදයි ගනට ඇතින්නේ යානය වේගේ හේතු කරගෙන. වේගේ කරන ගොටගෙන. වේගය හේතුවෙන් නිසා වේගෙන් කියන පදේ. ඒයා ශෂයක් දනවා එකකත් කරන විභක්ති අර්යදනවා. නොයිව සිල්ලයෙන් සිටම පස යාරම තුර නොවසිල්ලෙන් ට ම දස්ස න නොයිවසිල්ලේෙන්. නොවසිල්ල හේතුවෙන්තමයි ැබගන්නේ. කාලාර්ථය පැයකින් පාන්දරීන් දවසන් ඔය කාලාර්ථයග වන එක කරණ විභක්තියටම අදාලයි. සම්ප්‍රධාන විභක්තිය. සම්ප්‍රධානක කියන වචනරිතේරම වෙන්න දුවපුුතේ මේේ යමක් මනාකොට දීම කියන එක ස පර. නමුත් සම්ප්‍රධාන විභක්ත්ති අර්ථයවෙන්නේ ඒ දෙන දෙ ගන්නා කෙනනාාගවන්න පදේ තබනාකාරය. දෙන්නේ මොනවාද ඒ කැමැත්තයෙන්ද අකමැත්තෙන්ද ඒ ගැන නොසිතා කැමැත්තෙන් ඕ අකමැත්තෙන් දෙන දෙ ගන්නා කෙනාග වන පදය තමයි සම්ප්‍රධාන භක්තියෙන් අපි අර්ථවත් කරන්නේ. ගොවයා කුපුරට පොහොර දමයි පොහොර දමන්නේ ගොවිය ඒ දානපෝර ගන්න කවුද කුමර ත කුඹරට්ට අප දුගියන් ද දෙවා. ගන්නේ දුගියන් දුගිය ගුරතුමා සිසුන්ට මඟ පෙන්වයි. මඟ පෙන්වන්නේ ගුරුතුමා කාර්දයි මඟ පෙන්වන මඟ ගන්න කවුද සිසුන් සසිසුන්ට උපස්සකෝ වෙහෙරට මල් පුදති. වෙහෙරට පූජා කරන මල් මොකක් උදෙසාද පූජාකරන්නේ ලබාගන්නන්නේ කවද වෙහෙර පාලක වැදිකරුවන්ට දඩුවන්දති. කැමැත්තිෙ වේ අඩුම ගන්නේ. හැබැයි කැමැත්තං වකමැත්තගේ ලැබෙනවා වැරදිකරුවන්ට වැරදිකරුවන්ට සම්ප්‍රධන. සම්ප්‍රධන භක්තිය ප්‍රත්තිය යෙදනවා හට අට ට උට අන්ට අනට ආනට ඔයාදී වසේෙන් බෞව්චන ප්‍රතිය දමන් අර මුලින් මුදත්කිේවේ එකයි මේ ප්‍රතිය ගැන ප්‍රථ්‍යය අනුපිළිවෙල්ල පාඩන් කරනුට වැඩිය අර්ථය හඳුනා ගන්න. කොතැනකවව නැත මරු හට බාධ. කාටද මේ බාධාව තිමුරනම් ගන්න කවුද. මරුදට මරු හට. මවට ෝටන් කරයි ඕට ඕෝටන් කිරීම ලබාගන්නේ මව දරුවාට කිරි දෙයි. ලබාගන්නේ දරවා දරුවාට පියා පුතුට තෑගි ලබාදී ලබාට තෑි ගන්නේ පුතා පුතුට ඇමතිවරයා ගත්කරු තිින ප්‍රධානය කරයි. ප්‍රධානය කර තිිල්ි ගන්නන්නේ කවුද ගත්කරු ගත්කරුට වැසියෝ බෝසත් හොට භොහමන් කරති බෝසත් හොට බහමන ගන්නේ බෝසත්තු. මේ ආකාරයට පිට දකිඩ පුළුවන් මේ. ැ හඳනා ගනමන් හිතන්න්නේ තිරේ දිිස්වෙන වාක්කිටික අවබෝධ කරගත්තාම මනාව තැහැදිලි කරගන්න අපට හැකියාව තියෙනවා සම්ප්‍රධානු ඉභක්තිස්වරූපයේ දිනාකාරය. පිරිිස කියන පිණිස සඳහා නිසා, උදෙසා, වස් ඔය නිපාතවලට සම්බන්ධ පදය බොහෝ විට සම්ප්‍රධාන භක්ති ගන්නවා. කාන්තාවෝ දර පිණිස වනයට යති. දර පිස දරට යනවා කියන අපි කියන්නේ දොර දරට අ ප්‍ර්‍ය ස්භාවයතියනො ර පිණස නිපාර්ය දෙන්න තේක භික්ෂුව පිඩු පිණි සෙලසදේ පිින්ඩ පාතයට වඩිනවා. ගංගාව මුහතට කල්ලා බසි ක්‍රියාව අපර සීමාව ගැන කියනකොට. ඒත් සම්ප්‍රධාන විවක්තියමයි දරුවෝ නිවසට පැමිණෙති. අපර සීමාව නිවසට පැමිින් ලතව නෑ කැමිණෙන්නේ සවසටකට අපර සීමාව නිසට එක සම්ප්‍රධන භක්තිේ. ්‍රිය ශේෂණයක් විදිට. හොදට ඉදිී ඇත බත හොදට ඉදිී ඇ ගොයම සරුවට වැැවී ඇත ක්‍රියාවිශේෂනයක් කරණ විවක්ති අර්ථයේ පිහිට අත කැබුණා. රේ කරනාර්ථය පිහය කරනගොටගින්තම අත කැබුණේ. නොෞත්තේක කරනාර්ථයේ සම්ප්‍රධාන ප්‍රමාණය ගැන කියන්නකොට. දිනකට වැටුප දෙද හසයි සේවකගේ දිනකට වැටුප ප්‍රමාණයක් යන්නේ හේතු ක් අගවද නිය ගේ යේ ගව. ීමට හේතුව තමයි නගේ න කොළට නුදුරෙන් වත්තල පිහිටා ඇත නගරයට දකුණෙන් ගගක්ගලයි ක්‍රියාවේ පූරසීමාව අපර සීමාවත්ය දෙනවා පූර සීමාවත්්‍යය දෙනවා. භාවකාරක කරසුවර්තයේ ඇයට හැන්ඩි කාටද යඩෙන්නේ භාව ඉබේට සිද්ධවන ක්‍රියාව. ඉලටි යඋත්සා කරම අදි භක්තිය හඳුරාගන්න්න. ්‍රවධ විභක්තිය සහ කරන විභක්තිය. සොභභාවෙන් මතුපිටින් බලපුවාම එක හා සමානෝපේන්නේ. නමුත් මේ අර්ථය මංක හැමවිලේම කියන්න මේ අර්ථය යාඳනා ගණ්ඩුත්සා කරන්න. ක්‍රියාවේ පූර සීමාව හෙවත් ක්‍රියාවට බඳුන්වනයවා. ක්‍රියාවට පෙර යම් තැනක පැවතුනා නම්. ක්‍රියාවත් සමග ඒ පෙර පැවති තැනින් වෙන්වීමක් සිදුවෙනවන්නන්. අන්න ඒ වෙන්වීමේ සීමවාංග වන පදය. තබන ආකාරය තමයි අවධීභක්තිය අපි අදහස් කරන්නේ. ගසින් ගෙඩිය වැටයි වැටුනේ මොකක්ද ගෙඩිය ඒ ගෙඩිය වැටෙන්ට කලින් කොයිද තිබුණේ. ගහහි. වැටීමත් සමඟ වෙන් වුණනේ කොෙන්ද ගසින් අන්න වෙන්වීමේ සීමාව ගස ගසින් ගෙඩිය වැට මගේ අතින් පොත ි වුනා ගිලිහෙන්ට කලින් කොයිද තිබුණන පොත අති. ගිලිහිීමත් සමඟ වෙන් වුණේ කොේද අතින්. නං අතින් අවදිවක්තිය. මලම අවසානවක්කෙ දෙදකි ගියේ මගියා බසයෙන් බැසගියේ බැසගිය. බහින්ද කලින් කොයදීට. බසයි බැසීමත් එක්ක වෙන්වුණනේ බසය දෙකට බසයෙන් තමයි අවධී භක්තිපදය. ලමයා පාපැදියෙන් බැස පාසරක්ටයයි. බහින්ට කලින් කොයිදට පාැදි බැසිමත් එක්ක වෙන් වුණනේ කොහද පා පැදයෙන්. එමනම් පාපැදෙන්ම අවසානවාක්කෙ දෙෙකට පැහදිීදැ හොයා ගන්නඩ පුලුවන් කෝ මෙතන අවදී භක්තිපදය. බසයෙන්. ාප අවදිභක්ති ප්‍රත්්තිය දෙෙනනවා ෑර කරනොයි භක්තියේ ප්‍රත්ති හ සසමානමයි. බමරා මලින් රෝන් ගනි. රෝන් ගන්න කලින් කොයිද තියෙන්නේ මලේ මේ ගැනීමේ ක්‍රියාවත් එක්ක වෙෙන් වෙන්න කොයිෙන්ද මලින් අන්න වෙන්වීමේ සීමාව අවදිය. තවසා දැහැනෙන් පිරිවුණි. තවසා හිටියකොයද පිරිෙන්න්න කලින් දැහැනේ. පිරහමත් සමක වෙෙන් නේ දැහැනෙන්. රුක්ටෙන් හිනිි විලිමවා විලිමවා කියන්නේ වන්ුරා. රක් ගසින් හිනි වැටුණා දරවා මවගෙන් කිරිබොයි මවගෙන් අධිකරණය වෙළෙන්දාගෙන් දඩමුදල්ලාය කරයි. දඩමුදල් ලබාගන තිබුණන කවුද. අතේ තිබුණේ වෙළෙන්දන්න අතේ අය කිරීමේ ක්‍රියාවත් එක්ක වෙෙන් වුනේ වෙළෙන්දාන්ගේ. ඔන්න ඔයා කාරයට අවදි විභක්ති ප්‍රත්තිය. දරුවන්ගෙන් නොකර රඇතිත බෝය. බොහෝදේ තිබෙන්නේ ඉග ගන්න කලින් දරුවවා දරුවන් ගෙන් තමය පිගන්න. භික්ෂූන්ගෙන් නුසනාන ලැබනවා. විදේශ සේවිකා කතුන්ගෙන් රට විදේශ විනිීම මේ ලබෙන ලැබ කලින් කතු න කතුන්ගෙන් තමයි ලැබෙ මුරුව වලින් සු ලබනවා ලබ් කලින් අසට ො තයෙනක මුර ලැබීම මේ ක්‍රියාවත් එක්ක වෙන් වෙන්නේ කුඹුරෙන්. සමූහයකින් එකක්හරි කීපයක් කරි වෙන් කර ගණ්ඩාපි. ගන්න වන ජාති ද්‍රව්වය ගුණ ක්‍රියා දෙංකිරීමක් ගැන සඳහන් වෙන වන්න. රද ාාව කරන්න ද ක්තිය මල්වලින් ප්‍රරෝස මලපිය කරු එන ජාති මල් කියර සමූහයෙන් මල්වලින් ද්‍රෞවිය අතර මැනිික් අතුරෙන් ගුණ රසයන්ගෙන් ක්‍රියා මග යන්නන්ගෙන් යන්නන්ගෙන් ක්‍රානාාම දිසා දක්වීමමවිති කොළමින් උතුරට වාහලන යන්න නගරයම පිට වායුව පිරිසුදුයි. එමේ ක්සි මෙේන්න මේ අර්ථවල අවදිී විභක්තියේ දෙනවා. නැකට ඉහල පහල පෙර පසු ඉහල පහල සම්බන්ධ අදින් පසු. අප හමුණෝනු ඇත. එදායින් පෙර අපි හමනෝඕනෙමු. අගලෙන් පහල කොටසවල් ඇදි ඇත. අදී එදායින් අගලෙන් පෙර පසුසීමාව ඉහල පහලසීමාව අඟවන්නේ සම්බන්ධ විභක්තිය අපි ළඟට බලමු. අයිතියක් හිමිකමක් අගවන පදය තබන විදිිය සම්බන්ධ මේක මගේ පොත අයිති අගවන්නේ මගේ පුරවැසියන් තම අයිතිය ඉල්ලා තම අයිතිය. ගේ මත විදතු පිගනි ග ත දහගේ අයිතිය ගුවණියගේ ගේ රිවසලු දැන ගරවණියගේ මිනිසාගේ යුතුකම මිනිසාර් සේවය කිරීම මිනිසාගේ පුතාගේ මලේ මේ අයිතියාගවන නිසා සම්බන්ධ විභක්තිය න මින්න පිහඳරන්නුනවා. සුළගට ගෙවල පියසිකඩේ ගෙවල්වල දෙවියන්ගේ මිනිසුන්ගේ ස්ොරුන්ගේ පැහැදිලියෝබට සම්බන්ධ විභක්තිය අයිතියක් ඇඟවන්න බව. ැයි ඇැම් ැනැදති මේ ප්‍රතියක් නැතිව සම්බන්ධ අර්ථය අඟවනෝ සම්බන්ධ භක්තිය කිවී අයිතියක් හිමිකමක් අංගවන පාදය. හැබැයි ඒ අයිතිය හෝ හිමිකම අගවනවා ප්‍රති්‍යවලින් තොරව පියසෙන හස මෙ අදහස පියාගේ සෙන හස. ැයි ප්‍රතියක් නෑ පියසෙන හස නළගන්න රැගුම. නළගනන්ගේ රැංගුම. මලේ සුවන්ද මල් සුවන්ද. මල් ප නළගන කියවස්ථාවට තියෙන්නේ මේ සම්බන්ධ අර්ථයමයි. අපි බා භවිතයේ ද සම්ප්‍රධානආර්ථය සම්බන්ධයදනවා. කිරියම්මා අවරුන්ට දෙනවා ඒක සම්ප්‍රධනය අර්ථය තියෙන් ැබයි කිරියම්ම අවරුන් ගේධානය දෙවියන් ගේධානය දෙවියන්ට දෙනධානය. ඇැමුත් අපි භාවිත කරවා දෙවියන් ගේ දාානය කියල. එතකට අන්නේ අවස්ථාවල්දී. ප්‍රමාණ ආර්ථය රුපියලේ කාසිය වී බුසලක වපසරිය යුක්තාාර්ථය පලදෙේ වල ට දෙ ව යුක්තය ැන් යුක් ය කියනෙ දොරදකේ. ත්සා කරන ආදර විවක්තිේ යමක් දරා සිටිීමේ අර්ථතයන් ගොන පදේ ධර. රෝගිය අන්දෙහිනි දයි. නිදන රෝගයා දරාගෙන ඉන්නේ ඇඳ ගසෙහි ගෙඩ පිරිතිබි. පිරුණු ගෙඩි දරාගෙන ඉන්නේ ගහ රජුරුවන්ගේ හිසේ නරකසක් තිබුණ. කොහෙද නරකස තිබනේ හිසේ. ඒ රැඳන දේ දරා සිටීමේ අර්ථය ආධාර ගමේ. මේ දහරන වාක්්‍ය ලිින්ි ේෙන්වා ගමේ ියමයි ගස්සි සිත පදයන්නේ පොත්තොල බඳුන්වල. ආධාර වක්ති ප්‍රතිය ඔයා කාරෙන් අපිට වාක්්‍යවල යෙදෙනනා කාරය පැදිලි කරගන්න . වෙත කෙරේ යන නිිපාතත් එක්ක ආාරරි භක්තිය දෙෙනනවා. නොවසෝ තපි මවෙත රුන් කෙර සබෝස කොයි සරු කෙරේ මිතුරන් ෙරෙහි විශ්වාස. ක්තිවලින් වසාන භක්තිය ආලපන භක්තිය ආමන්ත්‍ර නාර්ථය ප්‍රකාශ කරන පදේ.ඇවිවලක් නම් ඇමතුම් තමාම කර තමාට අභිමුකර මාමත්‍රණය කිරි මාලපනය. අයි අන්ඩිය බියෙනවන්න. අයියට ආමන්ත්‍රණය කරලාගෙන අයි අන්ඩ අයි අන්ඩිය දරුව යාපතියසිට දරුවනි වැසියනි ඇමතීම සඳහා භාවි්‍ය කරන්නේ ආලපන විභක්තිය. දරුව පමානවන්න පුතැ සිහියලවන්න මාත්‍යයා. හරුණනා කර සංසංගන්න තාත්තේ මේකහන්න පිළිගන්න. අම්මේ මේක පිළිගන්න. කොළුවෝ ඔොහොම කාල මදි. කොළොුවෝ ආමන්තරනය කරලාකේනො. පෞ් කල ගොනෝ ඇද පං හපුතරල්ලයනවා. ගොනෝ ආමන්තනය කරලා කියනවා. සිංහලේනිය අවධදිවන්න බුද්ධගය බේරගන්න. අනගාර්ග තරනු පාර්තුමාගේ ප්‍රකාශේ සිංහලයනි ආමන්තනය කර දරුවනි වත්නෙනි වත්නෙනි කියවෙතන යෙදුනේ ඉසුරුමත්නි පෝසත් අය ආමාතනය කරනව සැෑවත්න්නේ. ආන්තාව සෙබලුනි සමන් මෙහටෙන්ඩකු. නිමල් මේ කරන්නකු. ආමන්තරණය කරන පදය ආල පන විභක්තිය. අවසාන වශයෙන් මෙන්න මේ සාරාන්ශය පැහැදිලි අබෝධ කර ගණඩ ප්‍රථමායි භක්තිය, අවසානක් ක්‍රියාවේ නුක්ත වන පදය කර්ම විභක්තිය, හර්තුරු කාරකවාක්කි වල අනුක්ත කර්මපදයර්ු විභක්තිය කර්ම කාරකකාක් නුක් ර දේම නඇත්ම මේ රෝ මතක ගන්න පුලුවන් අනක් පදේයට විසිනිි පාකතු කරනවා කරණ. ක්‍රියාවට උපකාරවන පද සම්ප්‍රධාන දීම පිළිගණ්නාාග වන පදේ. අවදී වෙන්වීමේ සීමාවංග වන පදේ සම්බන්ධ අයිතතියක් ෝ හිමිකවක්කංග වන පදේ. ආධාර යමක් දරාසිටීමේ අර්ථයංග වන පදේ, ආලපන ආමන්ත්‍ර නාර්ථයංග වන පදේ තබනාකාරය. මෙන මේක වාක්‍යයක් අපි අවධානය යොමු කොරමු. ගොවියා මේ අ්‍යිහාසය ඔබ සියලු දෙනාව මේ පාඩමෙන් අවසානේ. ඔබදැ මේ පාටම නිමවඋුණට පස්සේ සොයං අභ්‍යාසය කෙදෙට. ලියගන්නම මේවාකය. ගොවයා උදෙන්ව අවදිවී සිය බිරිඳ විසින් සාදාදුන් බත්පත රැගෙන නිවසින් විදුලට බැස. උදැල්ල කරේ තබාගෙන පාපැදදියෙන් කුම්ඹුරට ගොස් නිියර පිට ඉඳගෙන. පුතේ ඉක්මනින් ගෙදරයන්නයි තම දරුවාට කිවේය. මේකේ ඉරිී ඇන්දිී පද තියෙනවා. ගොවයා සිය බිරිඳවිසින්. බත්පත නිවසින් මිදුලට උදැල් කරේ පාපැදිිය කුඹුරට නේරපිට පුතේ ගෙදර තම දරුවාට. මෙන්න මේ ඉරී ඇඳී පද හවර විභක්ති අර්ථය ප්‍රකාශ කරයිද කියන එක ඔබ දැන් ඉගෙන ගත්ත මේ දැනුමත් එක්ක උරගාල බලන්ට ඔබේ අවෝධ කොයියාකාරදගේ. පාසල් පති කා ර ගලුවර ත්ත එක සාකච්චා කරන්න පුලුවම අ්‍යාය ගොවයා මම එක පොඩි උදව්වක් කරන්න මේ එක ආරම්භ්‍යයක්ක දියට ගොවයා අමොකක්ද විභක්තිය. කීවේ අවසාන ක්‍රියාවතිනක් කීවේ කවුද මේ කීවේ ගොවිය එම නම් මොකක්ද විභක්තිය ප්‍රතමා. තම දරුවාට තම අයිතියක් කොමික මක්තිය නො තමන්ගේ කියන දහස තියෙන්නේ එමන තම සම්බන්ධ විභක්තිය. නිවසි විදුලට බැස්ස නිවසිං මම ඔක්කොම කියන්න්නේයක් නනෑ. නිවසිං. බහින්දට කලින් කෝදීටයේ නිස බැසීමමත් එක්ක වෙෙන් වුණනේ කොච නිවසිං පදත් පැවැත්මට හිම්මූයේ අවදී සීම වංග වන්නේ අවදදි භක්තියේ. ඉති ඔන්න යාකාරයට ඉතාමත් විනෝධ ජන විදිීට අප පිට මේ විභක්ති පාඩම ආවරනය කර ගන්න පුළුවන් සොයං අභ්‍යාසවල යෙදෙමින්. උසප පෙලලා විාග යේද මෙන්න මේ ප්‍රසේට ප ස දදාන ඕන. භක්තිය හඳුනා ගඩ තම අපි මේ අ්‍යාසයෙන් කර ඉට අමතරව ව්‍යකරපස පතරේ අටමවැනි ප්‍රශනය ෙ ටල්ලියන්ඩ භක්ති පස්සනයක් අදාලරගඩ අවස්ථාව ලැබේවි. මේ සියලු කරුණු ආස්සය කරගෙන ඔබට විසය දැනුම වගේම විවාාගෙන් සාර්ථක ජයග්‍රානයක් උදාකරගන්නඩ ශක්තිය දෛරී ලැබෙවයි ්‍රත්නාා කරනවා. සියලු බලාපොරොත්තු ට න්ඩ සුබ දවසක් ප්‍රාර්ථනරම සේද නට නව ද දස.